රන්නය පොලිය අඩු කළා. රන් පවුමකට වැඩිම මුදල දෙන එකම තැන සිංග ෆිනෑන්ස් රන්නය සේවය. 168 rape cases reported in September. 22 of them pregnant වාර්තා කළ තිබෙනවා. ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ කර ප්‍රකාශ අපි කිව්වා ගිය මාසේ දැරියෝ 168ක් අපයෝජනයට ලක් වෙලා තිබෙනවා කියන එක කනගාටුදායක කාරණයක්. මේකෙන් 22ක්ම ගැබ්බරගෙන ඉන්නවා කියලා වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. එක් මාසයක් තුළ අපයෝජනයට ලක් වෙන දැරියන් සංඛ්‍යාව මේ විදිහට ඉහළ යනවා නම් ඉතාමත් බරපතල තත්ත්වයක් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. රට තුළ දරුවෝ සම්බන්ධයෙන් ස්ත්‍රී දූෂණ වලට පවතින නීති තව දුරටත් පුළුල් කළ යුතු බව කිසිදු බියකින් තොරව කියන්නට ඕන. අහිංසක දරුවන් විනාශ කිරීමට කිසිවෙකුට අවස්ථාවක් ලබා නොදිය යුතුයි කියන එකයි මේ තොරතුරුත් එක්ක ඔබට කියන්න වෙන්නේ. සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා ඔක්තෝබර් මාසේ පළවෙනිදා දක්වා මාසය තුළ අපයෝජන සිද්ධි දීප ව්‍යාප්තව සමීක්ෂණයක් කරලා තියෙනවා. ඒ හරහා තමයි මේ තොරතුරු හෙළිදරව් වෙන්නේ. වයස අවුරුදු 16ට අඩු ඕන කෙනෙක් කියන්නේ දරුවෝ කියලා. එතකොට 15 මාස 9න් මේ පහුගිය සතිය වාර්තා වෙච්ච සිදුවීමක් තිබුණා. එහෙම සිදුවීමක් වුණත් අනිවාර්යයෙන්ම ස්වකැමැත්තෙන් වුණත් වෙන අයගේ කැමැත්තකින් තොරව වුවත් කිසිම ආකාරයක ලිංගික එක්වීමකට හැකියාවක් නැහැ. අන්න එහෙම වෙද්දි තමයි දරුවෝ කැමති වුණත් එහෙම බැහැ කියන වෙලාවේ තමයි මේ රටේ දරු දැරියෝ 168 දිනක් මේ කෙවිච්ච කාලය තුළ මාසය තුළ අපයෝජනයට ලක් වෙලා තිබෙනවා කියලා වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරින් දරුවන් 22 දෙනෙකුම ළමා මව්වරු වෙලා තිබෙනවා කියන එක කනගාටුවට කාරණයක්. මේ සම්බන්ධයෙන් උපුටා දක්වනවා ගීතා කුමාරසිංහ අමාත්‍යවරියගේ ප්‍රකාශය. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය කියන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රේම සම්බන්ධතා නිසා දැරියෝ 15 දෙනෙක් මේ විදිහට අපයෝජනයට ලක් වෙලා තිබෙනවා. බලහත්කාරයෙන් අපයෝජනය කිරීම නිසා දැරියෝ 7 දෙනෙක් ගැබ් අරගෙන තියෙනවා. මේක ඉතාමත්ම කනගාටුදායක කාරණය. සොකැමැත්තෙන් නෙමෙයි කැමැත්තෙන් වුණත් වැරද්දක් තමයි වයසට අඩු නම්. හැබැයි ප්‍රශ්නේ මේ අපයෝජනයන් එහෙම නැත්නම් බරපතල ලිංගික හිංසනයන් එහෙම නැත්නම් මේ ස්ත්‍රී දූෂණයන් නිසා දැරියෝ 7ක් ගැබ් අරගෙන තියෙනවා කියන එක කනගාටුවට කාරණයක් අද දවසේ වාර්තා කරලා තිබෙන්නේ. මේ සිදුවීම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහටයි.